ශ්‍රීලංකා කණ්ඩායමත් පාකිස්තාන් කණ්ඩායමත් අතරේ පළවෙනි ටෙස්ට් තරගයේ ආරම්භ වෙනකම් මුළු ක්‍රිකට් ලෝකෙම බලාගෙන හිටියේ. මේ අවස්ථාව පාකිස්තාන් ක්‍රිකට් ක්‍රීඩාවට නැවතත් වසන්තය උදා වෙනවා කියන පෙරනිමිත්තක් වේ කියලා තමයි ක්‍රිකට් ලෝකෙම හිතන්නේ. මේ ඉතිහාසගත වන තරගයේ කාසිවාසිය දිනා ගන්න ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න මුලින් පන්දුවට පහර දෙන්න තීරණය කරනවා. කාසිවාසිය උරගා බලන මොහොතේ වගේම ඊට කලින් උදෑසන ඉඳලම රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ ඉහළ අහස වළාකුළෙන් බර වෙලා තිබුණේ. මේ තත්ත්වයත් එක්ක කාසිවාසිය දින නායකයා මුලින් පන්දු යවයි කියලා තමයි ගොඩක් අය හිතුවේ. හැබැයි දිමුත් තීරණය කරන්නේ ඒකේ අනිත් පැත්ත. මේ තීරණය හරිද වැරදිද කියන්න තාමත් අපිට බෑ. කොහොමුණත් වලාකුළු දිහා බලලා දිමුත් තීරණය ගත්තා නම් ඒ තීරණය වර්ධිනවා. මොකද කාසිවාසිය උරගා බලලා තරගයේ ආරම්භ වන මොහොත අතර කාලේ රාවල්පිණ්ඩි ඉහළ අහස වලාකුළු ඉවත් වෙලා පැහැදිලි වෙනවා. මේ තීරණය ගැන තරගයේ විස්තර විචාරය කළ රසල් ආනල්ඩ් කිව්වේ මෙහෙම කතාවක්. ඇත්තටම මට පුදුම හිතුණා ඒ වගේ වලාකුළු තියෙන අහසක් තියෙද්දි ඇයි දිමුත් පන්දුවට පහර දෙන්න තීරණය කළේ කියලා. මොකද දිමුත් නායකයා වගේම ආරම්භක ප්‍රතිකරුවා. මම මේ වෙලාවේ හිතුවේ දිමුත්ට වැරදුනා කියලා. හැබැයි දැන් බලද්දී අහසේ වලාකුළු නැහැ. වේග පන්දු යවන්නන්ට සහය දෙන පරිසරයක් නැහැ. දැන් නම් මට හිතෙනවා දිමුත් හරි කියලා. ඇත්තටම දිමුත් එහෙම හිතපු විදිය ගැන මට හිතා ගන්න බෑ. මේ තත්ත්වයත් එක්ක පාකිස්තාන වේග පන්දු යවන්නන් හතර දිනාට තරගයේ පළවෙනි දවසේ දිවා භෝජනයේ වෙද්දිත් කඩුල්ලක් දවා ගන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. දිමුත් කරුණාරත්න ඔසඳ ප්‍රනාන්දු එක්ක පළවෙනි කඩුල්ලට ලකුණු 96ක සම්බන්ධතාවක් පවත්වන්න සමත් වෙනවා. මේ සම්බන්ධය අවසන් වෙන්නේ දිවා භෝජනයෙන් පස්සේ. තරගයේ පළවෙනි දවස අවසන් වෙද්දී කණ්ඩායම් දෙකටම සම්බර තත්ත්වයක් තමයි දකින්න තිබුණේ. ආලෝක තත්ත්වය අයහපත් වීම නිසා තරගයේ පළවෙනි දවසේ නතර කරන්න විනිසුරුව තීරණය කරන්නේ තරගයේ පන්දු ආර 68යි පන්දු 1ක් අවසන් වෙද්දී. ඒ විදිහ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 205ක් කඩුළු 5ක් දැවි ලබා ගන්නවා. තරගයේ පළවෙනි දවසේ අවසානයේක ටෙස්ට් තරගයක තීරණය ගැන අනාවැකි කියන්න අපිට අවස්ථාවක් නැහැ. අපි බලාගෙන ඉමු ක්‍රිකට් ලෝකයෙන් බලාගෙන ඉන්න මේ තරගයේ තීරණය මොන විදිහට වෙසදෙයිද කියලා. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාව වෙතින් ඔයාට සුබ දවසක්.